AI මේ සම්බන්ධයෙන් ඔයා ඕන තරම් වීඩියෝස් බලලා ඇති. හැබැයි මේ වීඩියෝ එකෙන් අපි මේක අද ව්‍යවසායකත්වයේ කෝණයකින් ව්‍යාපාරයක් කරන කෙනෙක්ගේ කෝණයකින් හිතිය යුතු විදියට තමයි අද මේ වීඩියෝ එක අපි කරන්නේ. Artificial intelligence එහෙම නැත්නම් AI අද වෙනකොට හැමෝම කතා බහට ලක් වෙනවා. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තමයි මේක මේ අදියේ ආපු දෙයක් නෙවෙයි. එකම වෙනස දැන් අපි මේක භාවිතයට ගන්න අවස්ථාවන් වැඩි. 2022 නොවැම්බර් 30 වෙනිදා අපිට සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප වෙන විදියට AI tool එකක් හෙවත් ChatGPT එලි දැක්වීම තුලින් ඔන්න hype එක තවත් වැඩි වුණා. Magical statement එක තමයි AI නිසා රස්සාවක් නැති වෙන්නේ නැහැ. හැබැයි AI කියන මේ tools මේ chatbots මේවා පාවිච්චි කරන්න දන්න කට්ටිය ඔයාගේ රස්සාව replace කරන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් මේ tools මේ දේවල් පාවිච්චි කරන දැනගෙන ඉදීම ඔයාගේ life එකේ ඔයාගේ career එකේ ඔයාගේ business එකේ ඔයාට value addition එකක්. හැබැයි දැන් අද වෙනකොට ChatGPT විතරක් නෙමෙයි Google Microsoft මේ වගේ දැවැන්ත ආයතන එකම මාකට් එක වෙනුවෙන් මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න පුදුමාකාර competition එකක් heavy weight competition එක නිරත වෙමින් සිටිනවා. කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් විදියට මේ AI යුද්ධෙන් ඔයාට මට අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවාද? අද මේ case study එකෙන් අපි ඒ ගැන තමයි කතා කරන්නේ. ChatGPT ලෝකේ කොච්චර අවධානය දිනාගත්තද කියනවා නම් මේ මෑතකදී launch වෙච්ච threads මේ app එක නොහිටින්න නම් මේක තමයි ලෝකේ වේගයෙන්ම 1 million users ලා ලබාගත්තු tool එක බවට පත් වෙන්නේ. උදාහරණයකට Netflix 1 million users ලා ගන්න අවුරුදු 3 මාරක් ගියා. Twitter එකට 1 million users ගන්න අවුරුදු 2ක් ගියා. Facebook එකට 1 million users ලා ගන්න මාස 10ක් ගියා. Instagram එකට 1 million users ලා ගන්න මාස 2ක් මාරක් ගියා. Threads එකට 10 million users ගන්න පැය 7යි ගියේ. හැබැයි ව්‍යවසායකෙක් විදියට ඔයා හිතන්න ඕන point එක තමයි දවස් 5න් 1 million users ලා කොහොමද ChatGPT එකට ලැබුණේ? පොදුවේ ගත්තම ස්ක්‍රිප්ට් එකක් ලියන්න, දෙයක් රිසර්ච් කරන්න, කෝඩින් කරන කට්ටියට අලුත් අයිඩියා එකක් පිළිබඳව හොයන්න අපි Google එකෙන් type කරාම අපිම අතුලට ගිහිල්ලා ඒ දේවල් හොය හොය ඉන්න ඕනේ. ඒ වගේම ඊමේල් එකක් වුණත් ඔෆිස් එකේ කාට හරි යවනවා නම් ඔයාගේ වැඩ ඔක්කොම නවත්වලා වචනෙන් වචනේ අපි හිතන්න ඕනේ මොනවද මේකට යවන්න ඕනේ කියලා. වෙන විදිහකට කියනවා නම් ChatGPT මිනිස්සෙක්ට අවශ්‍ය වෙන ෆ්‍රීකවෙන්සි එක වැඩි වුණා. ඒ කියන්නේ මේක අවශ්‍ය වෙන කස්ටමර් බේස් එකත් සාපේක්ෂව වැඩි වුණා. ප්‍රශ්නේ බලපතරභාවය වැඩි වුණා. ප්‍රශ්නේ තියෙන කස්ටමර් බේස් එක වැඩි. උදාහරණයකට කන්ටෙන්ට් රයිටර්ස්ලා, ස්ටුඩන්ට්ස්ලා, කෝඩර්ස්ලා, ඊමේල් යවන කට්ටිය, ස්ක්‍රිප්ට් ලියන කට්ටිය මේ හැම කොට්ටාෂයටම මේ ටූල් එක පාවිච්චි කරන්න මොනවාම හරි හේතුවක් තිබ්බා. අපේ ව්‍යවසායකත්වයේ භාෂාවෙන් කියනවා නම් ඔයා විසඳන ප්‍රශ්නේ විශාල වෙන තරමට ප්‍රශ්නේ තියෙන කස්ටමර් බේස් එක වැඩි වෙන තරමට ඔයා විසඳන ප්‍රශ්නේ මිනිස්සයාට දවසකට එන ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙන තරමට ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඔයාගේ සොලියුෂන් එකට මිනිස්සු ගලාගෙන එනවා. ChatGPT කියන්නේ අන්න ඒ වගේ දෙයක්. හැබැයි කවුරුත් දන්නේ නැති දෙයක් තමයි මේ ChatGPT එකේ මව ආයතනය වෙන OpenAI සමාගමේ අද CEO Sam සහ Elon Musk දෙන්න එකට එකතු වෙලා තමයි මේ දේ නිර්මාණය කරේ. 2015 දී Elon Musk තමයි මේකට ChatGPT කියලා නමක් තිබ්බේ. එයා තමයි මේකට ඉන්වෙස්ට් උත් කරේ. හැබැයි පස්සේ කාලෙදී මේක Microsoft සමාගමත් එක්ක පොඩි කනෙක්ෂන් එකක් හදාගන්න යනවා වගේ දැක්ක නිසා Elon Musk මේකෙන් ඉවත් වෙනවා. හැබැයි ඔහු අද කියන දෙයක් තමයි එයාවත් හිතුවේ නැල්ලු මේක මෙච්චර hype එකක් ඇති වෙන product එකක් බවට පත් වෙයි කිය. ඒ වගේම මේ ChatGPT වගේ AI tools වල ගුණාත්මකභාවයේ තීරණය වෙන්නේ ඔයා ඒ ප්‍රශ්නේ කොච්චර නුවණකාර විදිහට ස්මාර්ට් විදිහට අහනවද කියන එක මත. ඔයා අහන ප්‍රශ්නේ හොඳයි නම් ඔයාට ලැබෙන පිළිතුරේ ගුණාත්මකභාවය වැඩි. දැන් ප්‍රශ්නේ ඔක නෙවෙයි. මෙච්චරකල් මේ search කියන මාකට් එකේ undefeated king විදිහට හිටියේ කවුද? Google. Google කොහොමද මෙන්න මේ ආපු අලුත් ආධුනිකයාට ප්‍රතිචාර දක්වන්නේ? ව්‍යවසායකෙක් විදිහට business එකක් කරන කෙනෙක් විදිහට මේක තමයි ඔයා මම ඉගෙන ගන්න ඕනේ දේ. දැන් ඔයා Google වගේ search engine එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන දේ type කරලා result එකක් ආවොත් ඔයාම තමයි explore කරලා ගිහිල්ලා අදාළ sites වලට ගිහිල්ලා click කරලා ආයෙත් exit වෙලා ඒකෙන් ඇතුලෙන් හොයලා ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන දැනුම ඔයා ලබා ගන්න ඕනේ.
චැට් GPT එකේ වෙනස තමයි ඔයා ගහපු ගමන් ඍජුව ඔයාට අවශ්‍ය කරන උත්තරේ ඔයාගේ ඉස්සරහා පෙන්නනවා බලන්න මෙච්චර ලොකු මොනොපොලි එකක් විදිහට හිටපු අති දැවැන්ත ආයතනයක් වෙන Google ආයතනයේ අඩුපාඩුවක් හොයලා මේකට සොලියුෂන් එකක් දීපු විදිය හැබැයි ඔතනත් Google එකේ CEO සුන්දර් පිචයිට නිින්ද නැති කරපු වැඩේ තමයි ඔය ආයතනයේ 160%කට වැඩියෙන් ආදායම එන්නේ Google ad revenues වලින්. ඒ කියන්නේ ඔයා දෙයක් search කරනකොට වල දෙපැත්තේම ads පේන්නේ, banner ads එම මතුවෙන්නේ වාගේ Google එකේ search කරනකොට ඕකෙන් තමයි ඒගොල්ලන්ට වැඩිම ආදායමක් ලැබුණේ. හැබැයි මේ chatbots, මේ chat GPT මේ කරපු දෙයින් ඒගොල්ලෝ ඍජුව තට්ටු කරේ කොතනටද? Google එකේ ප්‍රධාන ආදායම් මාර්ගයට. දැන් කාටද ඕනේ උත්තරේ ආපු ගමන් එහෙම explore කර කර හොය හොය වෙන වෙන site වලට ගිහිල්ලා බලන්න. ads දකින්න අවශ්‍ය නැහැ. ගාපු ගමන් උත්තරේ chat GPT එකෙන් එනවා. කෙලින්ම ගැව්වේ කොහෙටද? Google එකේ ප්‍රධාන ආදායම් මාර්ගයට Gmail එකේ නිර්මාතෘ කියනවා සුන්දර් පිචයි සහ ඔහුගේ ආයතනයට ඔයගොල්ලෝ හරි විදිහට මේක හෑන්ඩල් කරේ නැත්නම් වැඩි ගල් යන කල ඔයගොල්ලන්ව රිප්ලේස් කරන්න පුළුවන් මේගොල්ලන්ට. ඔයාට මතක ඇති අපි කේස් ස්ටඩි එකක් කරා Kodak fail වුණේ ඇයි කියලා. ඒගොල්ලෝ දැක්කා අනාගතේ තියෙන්නේ digital cameras වල කියලා. හැබැයි ඒගොල්ලෝ ඒ වෙනසට shift උනේ නැහැ. ඇයි? ඒ වෙනසට shift උනොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තිබෙ මොකද්ද? අර film rolls දෙන එක කැමරා රෙන්ට් කරන එක එතකොට මේ ආදායමට උදේ ප්‍රහාරයක් එල්ල වෙනවා හැබැයි ඒගොල්ලෝ ඒක කරපු නැති එකෙන් අර ආදායම නැති වෙන එක කෙසේ වෙතත් අද ඒගොල්ලන්ට බිස්නස් එකක් නැති වෙලා ගියා ඔයා හිතනවද ප්‍රධාන ආදායම් මාර්ගය නැති වෙයි කියලා Google කිසිම දෙයක් නොකරෙදි කියලා අපෝ නැ දැන් මෙච්චර කල් මේ ඔන්ලයින් සර්ච් වලින් 90%ක්ම මිනිස්සු සර්ච් කරන්න පුරුදු වෙලා තිබ්බ Google එකේ ඒක ආයි කතා දෙකක් නැහැ ප්‍රශ්නයක් ආවොත් අපි කෙලින්ම යන්නේ කොහෙටද Google සර්ච් එන්ජින් එකට හැබැයි ඔයාලා නිකන් හිතන්නේ නැද්ද ප්‍රශ්නයක් හරි. يعني කොච්චර හොඳ ටූල් එකක් වුණත් chat GPT මේක ස්ටාර්ට් අප් එකක්නේ. කොහොමද අර වගේ කම්පැනි එක පාර්ට් මේ වගේ ඉම්පැක්ට් එකක් ඇති කරේ? මේක පිටිපස්සේ තීරයේ පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් මෙතන පේන්න තියෙන දෙයක් තමයි මේකට ඍජුව දායක වුණේ chat GPT එක විතරක් නෙමෙයි open AI සමාගම විතරක් නෙමෙයි. Microsoft සමාගමත් පිටිපස්සෙන් මේකට සපෝට් එක දීලා තියෙනවා. කොහොමද දන්නවද? Google සමාගම වටන්න මීට වඩා හොඳ අවස්ථාවක් නැහැ. අපි මේගොල්ලන්ට සපෝට් කරන්න ඕනේ. Microsoft ආයතනය දෙනවා Open AI සමාගමට ඩොලර් බිලියන 10ක ඉන්වෙස්ට්මන්ට් එකක්. අර කීමණක් තියෙන්නේ enemy of my enemy is my friend කියලා. මගේ සතුරාගේ සතුරා මගේ හොඳම යාළුවා. එතරම් නතර නොවි Microsoft සමාගම අනවුන්ස් කරනවා. ඒගොල්ලන්ගේ සර්ච් එන්ජින් එක Microsoft එකේ Bing සර්ච් එන්ජින් එක සහ ඒගොල්ලන්ගේ Microsoft සිස්ටම් එකට අපි chat GPT සපෝට් කරන්න කනෙක්ට් කරන්න එන්න chat GPT ඇතුළට ඒගොල්ලන්ට දින ආදරයකට නෙවෙයි අර Google සමාගම තව දුරටත් වටන්න මොකද ඒගොල්ලන්ට ඕනේ ඔයා chat GPT කියලා ටයිප් කරන එකවත් ඒගොල්ලන්ට කැමති නැහැ ගිහලා Google එකේ ව ටයිප් කරනවාට ඒගොල්ලන්ට ඕනේ ඒකත් ඔයා අපේ සිස්ටම් එක ඇතුළෙම කරන්න. එතකොට ඒ ට්‍රැෆික් එකත් අපිට මේ පැත්තට ඇදලා ගන්න පුළුවන්. මේක කොච්චර Google සමාගම බරපතල තර්ජනයක් විදිහට ගත්තද කියනවා ඒගොල්ලගේ ආයතනය ඒගොල්ලෝ අනවුන්ස් කරනවා මේක කෝඩ් රෙඩ් තත්ත්වය ඒ කියන්නේ තර්ජනේ ඉතාමත් ඉහළයි. මේ වගේ කෝඩ් රෙඩ් තත්වයක ඒගොල්ලෝ අනවුන්ස් කරලම නැහැ ඒගොල්ලන්ගේ ආයතනය ඇතුලේ කවදාකවත්. ඒ තරමට ඒගොල්ලෝ මේක සීරියස්ලි ගත්තා ඊට පස්සේ. Google දැනගෙන හිටියා අපි මොකුත් කරේ නැත්තම් අපේ මාකට් පොසිෂන් එක, කස්ටමර් බේස් එක, මාකට් ෂෙයා එක ඔක්කොම නැති වෙන ඉඩ තියෙනවා. මේගොල්ලෝ ටීම් එකක එකතු කරා. මොකද මොනා වුණත් අපි විශ්වාස කරන ඕනේ දේ තමයි මේගොල්ලන්ගේ ටැලන්ට් එක, මේගොල්ලන්ට ස්ටාෆ් එක, රිසෝර්සස්, කැපැසිටි එක, ඩේටා මේ හැම දෙයක් මේගොල්ලන්ගේ ආයතනය ඇතුලේ තියෙනවා. එකම දේ ඒගොල්ල වැඩේ එක්සිකියුට් කරන්න ඕනේ විතරයි. මේගොල්ලෝ එකතු වෙලා මාස දෙකකින් රිලීස් කරනවා. අර chat GPT එකත් එක්ක තර්ක කරන්න පුළුවන් විදිහට. ඒගොල්ලන්ගේ AI ටූල් එක Bard AI කියලා. හැබැයි මේගොල්ලෝ අතින් වෙච්ච එක ලොකුම වැරද්දක් තමයි මේක රිලීස් කරපු දවසේ ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා එකෙන්. ඒගොල්ලෝ හැබැයි Bard AI එකෙන් දීපු උත්තරේ සහ පුලින්ම වෙනස් එකක්. වැරදි දෙයක් බවට පත් වෙනවා. අන්තිමට මේක පුදුමාකාර විදිහට නෙගටිව් විදියට ඒගොල්ලන්ට ප්‍රහාරයක් එල්ල කරලා Facebook එකේම සෑහෙන විදියට මේක ෂෙයා කරලා තිබ්බා. අපි ආපු ප්‍රශ්නෙට වැරදි උත්තරයක් මේගොල්ලෝ දීලා තියෙනවා. මේගොල්ලෝ ටූල් එකේ විශ්වාස කරන්න පුළුවන්ද? මේ පොඩි වැරද්දෙන් ඒගොල්ලන්ට මේ පළවෙනි දවසේම ඩොලර් බිලියන 100ක් නැති වෙලා තියෙනවා. හැබැයි එහෙම අත්වැරද්දක් වුණාට කොහොම හරි අති සුපිරි AI කම්පනිස් වල සහාය ඇතුව මේගොල්ලෝ කොහොම හරි මේගොල්ලන්ගේ Google Bard AI කියන ටූල් සිස්ටම් එක next level එකට අරගෙන ගිහිල්ලා ඒකේ හදන්න ඕන වැරදි සියල්ල නිවැරදි කරලා quality ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලෝ මාකට් එකට දැම්මා. හැබැයි කොච්චර මේගොල්ලෝ මේ දේ කරත් අමතක කරන්න හොඳ නෑ දැන් මේ AI
මේ ටූල් එක මේ chat gpt කියන්නේ මේ කැටගරි එකේ මොනවා වුණත් දැන් ඒගොල්ලන්ට first move advantage එක තියෙනවා අපි මොනවා වුණත් google bard ආවත් වෙන කවුරු ආවත් මොනවා වුණත් දැන් අපේ ඔළුවේ උඩින්ම තියෙන කවුද මේ ai search engine කියලා මේ concept එකේ chat gpt first move advantage එක ඒගොල්ලන්ට තියෙනවා හැබැයි 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 අමතක කරන්න එපා අපි කලින් case study එකක් කරා search engine එකේ first move advantage එක තිබෙ කාටද google ලටද yahoo ලටද yahoo මොකද උනේ එනිසා Google ආයතනේ හොඳට දන්නවා first move advantage එක තිබිලා ඔයා ආවට මට වැඩක් නැහැ. ඔයාව මාකට් එකේ අතු ගාලා දාන විදිහ මම හොඳට දන්නවා. මම මේක මීට කලින් කරලා තිනවා Yahoo ට. ඒකත් අමතක කරන්න හොඳ නැහැ. දැන් මේ Google Bard AI තරඟ කරන්නේ chat GPT එකනේ. හැබැයි ඊට අමතරව දැන් තව තරඟකරුවෙක් එළියට එනවා. Microsoft ලගේ Bing AI කියන tool එක. ඒ පාර මොකද්ද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් Google search engine එකේ search කියන option එක විතරයිනේ තියෙන්නේ. ඒත් Microsoft search engine එකේ search option එකට අමතරව answer ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපෙන option එකක් chat ඔයත් එක්ක chat කරන option එක සහ create මේ වගේ අලුත් දේවල් create කරන්න පුළුවන් option එක ලබා දීලා තිනවා chat gpt එකට වඩා ai generating bing search engine එකේ powerful ගතිය තව දුරටත් වැඩි වෙලා තියෙනවා right එතකොට දැන් ප්‍රශ්නේ වෙන්න ඕනේ හරි මේ ai යුද්ධෙන් ai war එකෙන් මේ heavy weight competition එකෙන් කවුද වඩාත් හොඳ? chat gpt ද? bard ai ද? bing ai ද? කවුද? මෙතන තමයි ව්‍යවසායකත්වයේ ඇස ඒ කෝණය වැදගත් වෙන්නේ. ඉතින් අපි මේක දේවල් හතරකින් සංසන්දනය කරලා බලමු. මේක ලියලා තියාගන්න මේක මාර වැදගත්. පළවෙනි එක ස්පීඩ් එක වේගය. Google ලගේ bard ai ඒ ටූල් එකේ ප්‍රතිපර ලැබෙන ස්පීඩ් එක chat gpt එකට වඩා වැඩි. ඕකට මතක ඇති අපි Yahoo case study එකෙත් කරා Yahoo AI fail වුණේ කියන case study එකෙත් කරනකොට ඒගොල්ලෝ ඒ දවස් වල තරඟ කරේ Yahoo එකට වඩා අපි වේගයෙන් ප්‍රතිඵල දෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ කරා. ඒ නිසා මේගොල්ලන්ගේ වේගය chat gpt එකට වඩා වැඩි. හැබැයි මේගොල්ලන්ගේ වේගය අර Microsoft එකේ Bing AI system එක අභිවායන්න තරම් මේගොල්ලෝ තාම පුළුවන් වෙලා නැහැ. ඒක තමයි පළවෙනි point එක. දෙවෙනි එක තමයි information. දැන් මේ chat gpt tool එක ගත්තොත් ඒගොල්ලන්ගේ data ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරලා ටූල් එකෙන් ඔයාලට දෙන ඩේටා වලට වැඩි පරණ දේවල් එක්ක ඒගොල්ලන්ට ඇනලයිස් කරන්න බෑ. ඒක සාමාන්‍ය 2021 සැප්තැම්බර් වෙනකන් වගේ තමයි මේගොල්ලන්ගේ ඩේටා ටික ඇනලයිස් වෙන්නේ සිස්ටම් එක ඇතුලේ. හැබැයි Google එකේ එක නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ දත්ත ගබඩාවක්. ලෝකේ පුදුමාකාර විදිහට ඩේටා ඇක්සස් එක තියෙන ටූල් එකක් තමයි Google කියන්නේ. මේගොල්ලන්ගේ bard AI එක ඒගොල්ලන්ට Google එක කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට හිතලා බලන්න අර මුල ලෝන්ච් එක කරද්දි වැරද්දක් වුණා තමයි. හැබැයි හිතලා බලන්න ඔයා උත්තරයක් බලාපොරොත්තු වෙනකොට chat gpt එකට වඩා නිවැරදි හොඳ ඉන්සයිට් එකක් එක්ක තොරතුරු ටිකක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වුණා නම් ඔයාට chat gpt එකද ඔයා එතකොට තෝරන්නේ Google bard ai එකද කල්පනා කරලා බලන්න ඕන දෙයක් ඒ විතරක් නෙමෙයි Google bard ai එක ඒගොල්ල Google අපි පාවිච්චි කරන Google sheets අනිත් tools මේ Google විසින් දීලා තියෙන අපේ අනිත් tools එදිනදා පාවිච්චි tools එක්ක ලේසියෙන් කනෙක්ට් කරන්න පුළුවන් එතකොට ඒ වාසියත් ඒගොල්ලන්ට දීන තුන්වෙනි එක තමයි features දැන් Microsoft ලගේ Bing AI එක ගත්තොත් ඒගොල්ලන්ගේ speed එක කරා ඒගොල්ලන්ට වඩා වැඩි තමයි හැබැයි ඒගොල්ලන්ටත් information access එක නෑ data වලට access එක නෑ අවංක විතර බලන්න අරගොල්ල speed උනාට ඒගොල්ල දෙන information එකේ නිවැරදිභාවයේ insight එක මදි නම් ඔයා තප්පර පොඩි තප්පරයක් දෙකක් අරගොල්ල ඉක්මනට දෙනවා කියලා Google එක නැතුව අරකට යයිද මිනිසුන්ට තියෙන බර්නින් ප්‍රොබ්ලම් එක ඉක්මනින් උත්තරේ ගන්න එකට වඩා වඩා නිවැරදි උත්තරයක් ගන්න නම් අර ස්පීඩ් එකේ වැඩක් තියෙනවා. හතරවෙනි එක තමයි බ්‍රෑන්ඩ් රිකෝල් එක. මොන දේ කිව්වත් මොන සෙල්ලම දැම්මත් අද වුණත් අපි මොනවද කියන්නේ? මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් මොනා හරි දෙයකට ස්ක්‍රිප්ට් එකක් හරි උත්තරයක් හරි කෝඩින් එකකට උත්තරයක් හරි ඕනෑ මොනවද අපි කියන්නේ දැන්? ඉස්සර නම් කිව්වා Google කරලා බලන්න කියලා. දැන් අපි කියන්නේ chat gpt කරලා බලන්න chat gpt එක දාලා බලන්න use chat gpt අපි නිකන්වත් කියන Google Bard AI එකේ දාන්න Bing AI එකේ දාලා බලන්න ඒකට ටික කාලයක් ඉන්න පුළුවන්. හැබැයි මොනවා වුණත් අර first move advantage එක brand recall value එක top of the mind එකේ ඉන්නේ කවුද තාම? chat gpt. ඒගොල්ල තමයි මේක මුලින්ම ගෙනාවේ. එතකොට ඒ advantage එක ඒගොල්ලන්ට තියෙනවා. right. ඉතින් අපි බලමු අනාගතයේදී මේ AI heavy weight යුද්ධය මේ war එක ඉස්සරහට යනකොට මොන මොන දේවල් සිද්ධ වෙයිද කියලා. ඔයත් තරගකරුවන් ඉන්න මාකට් එක නම් තරග කරන්න ව්‍යාපාරය කරන්නේ වැදගත් පොයින්ට්ස් ගොඩක් වට මේක ලැබිලා ඇති ඒව ලියාගත්ත කියලා අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඇත්තටම ඒ වටිනාකම වට දන්නවනම්
අපිට දිරිගැන්වීමක් ලබා දෙන්න පුළුවන් නම් good video learn so much කියන comment එකෙන් අපිව දිරිගන්වන්නත් අමතක කරන්න එපා. ඊළඟ videos වලට options දෙකක් ලබා දෙන්න. පළවෙනි එක තමයි Snapchat ආයතනයේ මේ app එකේ case study එක. අපි මේ වෙනකොට apps ගණනාවක case studies කරලා තියෙනවා. Snapchat එකේ case study කරා නම් comment number 1. Number 2 Domino's Pizza. කොහොමද මේ restaurant කියන category එකේ මෙගොල්ලන්ගේ business strategy එක මොකක්ද? Comment number 1, number 2 කැමති comment කරන්න. මේ දාන හැම video එකක්ම ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ Simple Books channel එකෙන් විතරයි. මේ channel එක පිළිබඳව දන්නේ නැති පිරිසක් ඉන්නවනේ ඒගොල්ලන්ගම මේ දැනුවත් කරන්න. Subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා Shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකෙන් access විය හැකි English, Tamil, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. Customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න. Supplier reports ක්ෂණිකව යවන්න. ඔබේම කියලා business card එකක් design කරගන්න. දැන්ම shopbook app එක download කරගන්න.